පළවෙනි වක්ගඩු රෝග පිළිබඳ දේශනයේදී අපි කතා කළේ වක්ගඩු වල ව්‍යුහය සහ ඒ ක්‍රියාකාරීත්වය ගැන. මම හිතන්නේ අපි අද දෙවන දේශනයේ කතා කරන්න යන්නේ වක්ගඩු අක්‍රීයමේ රෝග ලක්ෂණ. તો ඔබගේ වක්ගඩු අක්‍රීය වෙනවා නම් මොනවාද ඔබට මතුවෙන රෝග ලක්ෂණ? මම හිතන්නේ මම මගේ රෝගීන් හමු වෙනකොට විශේෂයෙන්ම නිතරම රෝගීන් ඇවිල්ලා මට මේ වගේ දෙයක් කියනවා. ෆැමිලි ડોක්ටර් කියනවා මගේ වක්ගඩු නරක් වෙන්න ඇවිල්ලා. සීනි තියෙන හැරෙන්න මට ඉහෙම් බහින අමාරුවක් නැහැ. රිපෝර්ට්ස් වැරදිද දන්නේ නැහැ. මොකද කිසිම රෝග ලක්ෂණයක් නැතුව කෙනෙකුට වක්ගඩු රෝගේ තියෙන්න පුළුවන්ද? ඒක තමයි අද අපි උත්තර දෙන්න යන වැදගත්ම ප්‍රශ්නේ. මම හිතන්නේ මම මුලින්ම කියන වක්ගඩුව අවසාන අධියට නැත්තම් වක්ගඩුව ඉතාම දුර්වල තත්ත්වයටපත් වුණාම තමයි රෝග ලක්ෂණ මතුවෙන්නේ. මෙන්න පළවෙනි රෝග ලක්ෂණ. මේ ඉන්නේ මගේ රෝගියෙක්. එතුමියගේ අවසරය ඇතුව මම එතුමියගේ ඡායාරූපය මේ විදිහට පෙන්නනවා. ඔගලන්ට පේන ඇති කොච්චර මේ මගේ රෝගියා ඉදිමිලා තියෙනවද කියන එක. ඇස් දෙක පේන්නෙත් නැහැ, ඇස් දෙක අරගන්නත් තමයි ඒ තරමට ඇස් ඉදිමිලා. ඒ වගේ මේ මගේ තවත් රෝගියෙක්ගේ කකුල් දෙක බොහොම අපි කියන බෙරකොට වගේ ඉදිමිලා තියෙනවා. ඒතර වකුගඩු රෝගයේ එක ලක්ෂණ නැත්නම් ශරීරයේ ඉදිමීම. ඇයි මෙහෙම ඉදිමෙන්නේ? කෙනෙක්ගේ මුත්‍රා නිෂ්පාදනය එන්නේ නඩු වෙලා යනවනම්, කෙනෙක්ගේ ඇඟේ තියෙන ප්‍රෝටීන් මුත්‍රයක එළියට යනවනම් ශරීරයේ එන්නේ ඉදිමෙන්න ගන්නවා. ඒක පටන් ගන්න ඇස්වටේ පොඩි ඉදිමෝ. ඊට පස්සේ කකුල් දෙක ඉදිමුණා. ඊට පස්සේ බඩේ වතුර එකතු වෙලා බඩේ ඉදිමෙන්න ගන්නවා. ඊට පස්සේ පෙනහළු වල වතුර එකතු වුණාම හුස්ම ගන්න අමාරු වෙනවා. නමුත් මතක තියාගන්න මේ රෝග ලක්ෂණ වක්ගඩු රෝගේ අවසාන අධියරේ රෝග ලක්ෂණ. ඊළඟට වැදගත්ම රෝග ලක්ෂණයක් තමයි මං හිතන්නේ ඕගොල්ලෝ හැමෝම මුත්‍රා පිට කළාම කොමෝඩ් එක දිහා බලලා තමයි එළියට එනවා ඇත්තේ. මොකද මේකත් එක වැදගත් ලක්ෂණයක්. කොමෝඩ් එකේ ගොඩක් පෙනෙන තියෙනවා නැත්තම් මුත්‍රාසම් අධික ලෙස පෙන පිට වෙනවා නම් ඒකත් වක්ගඩු රෝගේ මුල්ම ලක්ෂණය. ඒකෙන්ද හැමෝම තමන්ගේ කොමෝඩ් එක දිහා බලුවට වැරද්දක් නැහැ. එතකොට මේ පින වලින් කියන්නේ මොකද්ද? මුත්‍රා එක්ක ප්‍රෝටීන පිට වෙන්න පටන් ගන්න තියෙනවා කියන එක. විශේෂයෙන් දියවැඩියා රෝගීන් මේ දිහා බැලිය යුතුමයි. එහෙම ප්‍රශ්නයක් දකිනවා නම් වහාම තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමු විය යුතුයි. ඊළඟ රෝග ලක්ෂණය වක්ගඩු වෙන්න පිට වෙන මුත්‍රා සමග ලේ පිටීම. උගලගේ වම් පැත්තෙන් තියෙන්නේ සාමාන්‍ය මුත්‍ර සාම්පලයක්. නමුත් දකුණු පැත්තේ තියෙන සාම්පලේ පේනවා ඇති අධික රතු පැහැයක් තියෙනවා. ඒ කියන්නේ මේ සමග මුත්‍රා පිට වෙනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ රතුපාල මුත්‍ර සාම්පලයක් තියෙනොත් අපි වකුගඩුව තියෙන ගල් රෝග තත්ත්වය, එහෙම නැත්නම් පිළිකා රෝග තත්ත්වය, එහෙම නැත්නම් පුරස්ස ග්‍රන්ථි ඉදිමීම් සහ ගුච්චිකා ප්‍රදාහය නැත්නම් ඉංග්‍රීසියෙන් අපි ග්ලොමෙරුලර් නෙෆ්‍රයිටිස් කියන වගේ රෝග තත්ත්ව ගැන සිටිය යුතුයි. ඊළඟ රෝග ලක්ෂණය මම හිතන්නේ කෑම අරුචිය, ඒ වගේම ඔක්කාරය, ඒ වගේම වමනය. දැන් මේවා ඉතරම් ප්‍රසන්න රෝග ලක්ෂණ නෙමෙයි. මේවා දකින හැමෙන වක්ගඩු රෝගේ අවසාන අධියර. එහෙම නැත්නම් අපි ලේ සුද්ධ කරන්න කිට්ටු වුණාම හීමොඩයලිසිස් නැත්නම් වක්ගඩු බද්ධ කරන්න කිට්ටු වෙන රෝගීන්ට තමයි මේ වගේ රෝග ලක්ෂණ. නැතු මේ දවසක් දෙකක් තියෙන කෑම අරුචිය ඔක්කාරය වක්ගඩු රෝගය කියලා සම්බන්ධ කරගන්න එපා. මේවා දීර්ඝකාලීන දකින්න ලැබෙනවා. බේත් දුන්නට ඒ තරම් සනීපයක් දැනෙන්නේ නැහැ. මේක විශේෂයෙන්ම ඇති වෙන්නේ අර මං ගිය දේශනේදී කිය දුන යූරියා කියන අපද්‍රව්‍ය ඇඟේ එකතු වෙලා 5-6 ගුණයක් වෙනවාම යූරියා බලපානවා අපේ මොළයට. ඒ මොළයට බලපාලා කෑම පිළිබඳ තියෙන සංවේදීතාව නැත්තරම නැති කරනවා. ඒකෙන්ද කෑම අරුචිනවා. ඒ වගේම හැමසෙම වමනේ ඇති කරන්න උත්සාහ කරනවා ඇඟ. ඒකින්ද තමයි මේ ඔක්කාරය සහ වමනේ ඇති වෙන්නේ. ඒක ඇති වෙන්නේ ඇගේ යූරියා කියන අපද්‍රව්‍ය එකතු වීම මත. එපමණක් නෙවෙයි අපිට තවත් දකින්න ලැබෙන රෝග ලක්ෂණයක් තමයි සිහිමද ගතිය සහ වලිප්පුව. නැවතත් මේක අපි දකින්නේ වක්ගඩු රෝගයේ අවසාන අධියට ගියාට පස්සේ. කෙනෙක් ෆිට් එකක් එන්න පුළුවන්, කෙනෙක් අසිහියෙන් නැත්නම් අපි කියන කන්ෆියුෂන් ස්ටේට් එකක එන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් අධික නිදිමත, දවල්ටත් නිදා ගන්නවා, රෑටත් නිදා ගන්නවා. නමුත් මම නැවතත් කියන්නේ සාමාන්‍ය හැසිරීමෙන් දකින මේ වගේ රෝග ලක්ෂණ ලඝු කොට තකන්න එපා වකුගඩු රෝගයට. ඒකින්ද මේවා දීර්ඝකාලීනව තියෙනවනම් කොච්චර අපි ප්‍රතිකාර කළා තමයි පැතරව ගන්න බැරි නම් මේ වකුගඩු රෝගේ අවසාන අධියර වෙන්න පුළුවන්. ඊළඟට මුළු ශරීරයම ඉතාම තදින් කැසීම. මේ මගේ රෝගියෙක්ගේ පින්තූරයක් එතුමියගේ අවසරයෙන් ගත්තේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති කොච්චර ඇඟ කසලද කියලා. ඇඟ හීරෙන්න තරමට ඒගොල්ලෝ කසනවා. මොකද හේතුව
ඇඟේ තියෙන ෆොස්ෆේට් කියන ලවණේ එකතු වීම, යූරියා කියන ලවණේ එකතු වීම, යූරික් ඇසිඩ් කියන ලවණේ එකතු වීම නිසා ඇඟේ සම්පූර්ණ කැසීම පටන්ගෙන ඒගොල්ලන්ට ඒක අපි කියන රිට්‍රැක්ටබල් ඉචින් නැත්නම් ඒගොල්ලන්ට ඒක පාලනය කරගන්න බැරි තරමට කසනවා. නමුත් මේ මදුරුවෙක් කාලේ එක තැනක දෙතැනක කියන කැසීම නැත්නම් ඇලර්ජික් එකක් හින්දා අසාධාරණතාවයක් හින්දා එන කැසීමක් නෙමෙයි මුළු ශරීරයම බොහොම දරුණු විදිහට කසන්න ගන්නවා වග්ගඩ රෝගේ අවසාන අධියරේදී. ඒ වගේම තවත් එක රෝග ලක්ෂණයක් තමයි අධික රුධිර පීඩනය. මම හිතන්නේ මේක කාටවත් අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම වකුගඩු රෝගයේ රුධිර පීඩනය අතර සම්බන්ධය කාටවත් සුළු කොට තකන්න බෑ. මේකට හේතුව අධික රුධිර පීඩනය පාලනය කරන්න නැතුව කාලයක් බේත් බොන්නේ නැහැ, ලුණු ගොඩාක් කනවා, ප්‍රෙෂර් නගිනවා, ප්‍රෙෂර් බේත් බොන්නේ නැහැ. එහෙම වුණොත් කෙනෙක්ගේ වකුගඩුව නරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අධික රුධිර පීඩනය නිසා වකුගඩුව නරක් වෙන්නත් පුළුවන්. ඒ වගේම වකුගඩු රෝගයේ මූලික ලක්ෂණයක් හැටියට අධික රුධිර පීඩනය හඳුනා ගන්නත් පුළුවන්. යම් කිසි කෙනෙකුට අවුරුදු 40කට කෙනෙක් කලින් ප්‍රෙෂර් නැත්නම් අධිරුධිර පීඩනය තියෙනවා කියලා වෛද්‍යවරයෙක් කියනවා නම් ඒ කෙනාගේ වකුගඩුව පරීක්ෂා කිරීම අනිවාර්යයි. මොකද මේ අධික රුධිර පීඩනයනේ වකුගඩුවේ තියෙන ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. ඒක හින්දා තමන්ට අධිරුධිර පීඩනය තියෙනවද කියලා බැලීම ඉතාම හොඳ පුරුද්දක්. ඒක හින්දා සාමාන්‍ය අවුරුද්දකට වතාවක් අවුරුදු 40න් පස්සේවත් තමන්ගේ රුධිර පීඩනය වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම රක්තහීනතාව නැත්නම් ඇඟේ ලේ අඩුකමත් වග්ගඩ රෝගේ අවසාන අධියරේ නැත්නම් හතරවන අධියරේ පස්වන අධියරේ හරි අපි දකින රෝග ලක්ෂණ. දැන් මේ අත්ලවල් දෙක සංසන්දනය කළොත් උගලන්ට පේන ඇති එක අතක් බොහොම රෝස පාටයි. ඒ කියන්නේ සාමාන්‍ය ඉදර ඇඟේ ලේ තියෙන කෙනෙක් මේ සුදු නැත්නම් කහ පාට වගේ අත ඇඟේ ලේ ඉතාම අධික ලෙස අඩු වූ කෙනෙක්ගේ අත්ලක්. ඒකින්ද රුධිර නිරක්තිය ඇති වුණාම ඇඟේ වෙහෙසක් දැනෙනවා, ඔළුව කැක්කමක් දැනෙනවා, ඒ වගේම තමන්ට ඇඟට පණ නැති ස්වභාවයක් දැනෙනවා, කලන්ත ගතියක් දැනෙනවා. මේ වගේ රෝග ලක්ෂණ වලින් ඇඟේ ලේ අඩුයි කියන හොයාගත්තොත් වග්ගඩ රෝගය තියෙනවදයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම විටමින් D ඌනතාවය. ආපහු වකුගඩ රෝගේ හතරවන පස්වන අධියරවල අපි දකින ලක්ෂණයක් තමයි විටමින් D ඌනතාවය. විටමින් D හැදෙන එක ගැන මම හිතන්නේ මම ගිය පාරදේශනයේදී සඳහන් කළා. ඒතර මේ විටමින් D අඩු නිසා ඇතිවන රෝග ලක්ෂණ තමයි තමන්ට ඉක්මනින් කේන් තියෙන ස්වභාවයක්. ඒ වගේම තමන්ගේ අස්ථි පණ නැහැ, බොහොම ලේසියෙන් වැටුණොත් ඇටයක් කැඩෙන්න පුළුවන්. ඒ වගේම මස්පිඩු පෙරලීම් ඇති වෙන්න පුළුවන්. විශේෂ රෑනින්දෙදී මස්පිඩු පෙරලීම් ඊළඟට මුළු ඇඟම රිදෙන ස්වභාවයක් දැනෙන්න පුළුවන්. ඒ වගේම අධික වෙහෙසක් දැනෙන්න පුළුවන්. ඉතින් අපි වග්ගඩ රෝගියෙක්ගේ අනිවාර්යම විටමින් D අවශ්‍යතාව සම්පූර්ණය කරන්න ඖෂධ දෙනවා. ඒ ලෙවල්ස් ඒ තියෙන ඕනේ මට්ටමේ තියෙනවද කියලා බලනවා. ඉතින් වග්ගඩ රෝගිය තියෙනකොට විටමින් D ඌනතාවය ඇති වීම බොහෝම නිරතුරුවම අපි දකින දෙයක්. ඒ වගේම වග්ගඩ රෝගයේ අවසාන අධියරේදී අපිට වෙන තවත් දෙයක් තමයි ඇඟේ ශක්තිය බොහෝම දුර්වල වෙලා අපි කියන මයෝපති, ඒ කියන්නේ නැගිට ගන්න බැරි තරමට මේ අත් සහ කකුල් පණ මදිවීම, ඒ වගේම මුළු ඇඟම හිරිවැටීම, විශේෂයෙන් කකුල් කෙරවලවල් අත්වල කෙරවලවල් හිරිවැටීමත් අපි දකිනවා. ඒකෙන් මේ රූපේ දැක්කේ විදිහට ඒගොල්ලන්ගේ කකුලක් මෙච්චර කඩි නැත්තම් දිමි ඇවිල්ලා කෑවත් දැනෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ වගේ ඇණයක් උඩ වැටුණොත් ඒගොල්ලන්ට හැඟීම් දැනීම් නැති වෙනවා. විශේෂයෙන් අපි අත්දැකලා තියෙනවා සමහර ලෙඩුන්ගේ දවස් ගණන් කකුලෙන් ලේ ගිහින් තියෙනවා, නැත්නම් බල්ලෙක් කපලා තියෙනවා. ඒගොල්ලෝ දන්නේත් නැහැ. මේගොල්ලෝ දියවැඩියා නිසා වග්ගඩ රෝගයේ අවසාන අධියරේදී තියෙන පෙරිෆෙරල් නියුරෝපති කියන තත්ත්වෙදී දකින්න ලැබෙන තත්ත්වයක්. එතකොට අපිට වැදගත්ම දේ අද දේශනයේදී මේ රෝග ලක්ෂණ සියල්ලම ඇතිවන්නේ වකුගඩු රෝගයේ අවසාන අධියරේ නැත්නම් අධියර පහකින් යුතු වකුගඩු රෝගයේ බොහොම අවසාන අවස්ථාවන් වලට ලඟ වෙනකොට. ඒකින්ද ඉතාම වැදගත්. මම හිතන්නේ මේ දේශනේ ගන්න තියෙන එකම පණිවිඩය සහ වැදගත්ම දේ පණිවිඩය මේ සුළු රෝග මට වමන ගියා වකුගඩුව පරීක්ෂා කරන්න ඕනේ, මගේ කකුල් හිරිවැටලා වකුගඩුව පරීක්ෂා කරන්න ඕනේ අනාදී දේවල් නෙමෙයි. ඒ තීරණය ඔබගේ පවුලේ වෛද්‍යවරයා ගනි. මම හිතන්නේ ඕගොල්ලෝ ගෙදර ගෙනියන පණිවිඩය තමයි වකුගඩු රෝගයේ අවසාන අධියර දක්වා කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඉතින් ඒකින්ද වකුගඩු රෝගය අපි හඳුන්වන්නේ නිහඬ මාරයක් නැත්තම් අවසාන අධියරට ඇවිල්ලා මරණයට බොහොම කිට්ටු වෙනකන් කිසිදු රෝග ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. ඒකින්ද වකුගඩු රෝගය ගැන අවධානයෙන් සිටීම සහ ඊළඟට
කවදද කොහොමද වග්ගඩ රෝගය පරීක්ෂා කරන්න ඕනි කියන එකත් අපි දැනගන්න ඕනි. මම හිතන්නේ අපි වග්ගඩ රෝගයේ ලක්ෂණ ගැන කතා කළා. වග්ගඩ රෝග ලක්ෂණ නැති රෝගයක් හැටියට අපි වග්ගඩ රෝගය හැඳින්නුවා. මම හිතන්නේ ඊළඟ දේශනාවේ හැම වෙලතුරු ඔබගේ වග්ගඩ ස්වයං තබා ගන්න. බොහොම ස්තුතියි.